කෙනෙක් මම දැක්ක දාලා තිනවා එයාගේ කොණ්ඩය යන ගත්තා කියලා මේ ටැබ්ලට් එක යූස් කරනකොට තව දාලා තිබුණා මේ ටැබ්ලට් එක පාවිච්චි කරනකොට ඇඟ පුරාම බිබිලි ගන්න ගත්තයි කියලා මේක සමහර කට්ටිය අර කියලා දෙන ඔලුව කැක්කුම හදනවා කියලා ඒකෙන්ට දෙන්නට ඒක නොවෙන්න පුළුවන් ඒගොල්ලන්ට වෙන සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා මේකෙන් ඇති වෙන අතුරු ආබාධ ඒවා හොඳ කරගන්න ඔයගොල්ලන්ට මේ ටැබ්ලට් එක මේ ටැබ්ලට් එක ගත්තට වඩා 10 ගුණයක විතර වියදමක් කියන ආයුබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැම දෙනාම අපේ YouTube channel එකට. ඉතින් ගොඩක් කාලයකට පස්සේ හිතුණා තවත් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. අද ගොඩක් දෙනෙක් කතා වෙන මාතෘකාව ගැන, ගොඩක් දෙනෙක් හොයන මාතෘකාව ගැන. ඇත්තටම මේ ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් දැන් දැකලා FB එකේ, YouTube එකේ වුණත් මේවා ගැන වීඩියෝස් කරලා තියෙන සමහර කට්ටිය. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාස් ඇමයිනෝ එමෙතන S2F මේ වගේ අපි කොටින්ම කිව්වොත් මහත් වෙන බෙහෙත් මහත් වෙන ටැබ්ලට්ස් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කලින් මාසෙමයින වීඩියෝ එකක් කළා. හැබැයි මාසෙමයින වීඩියෝ කරනකොට එච්චර ලොකු තොරතුරු දැනගන්න තිබුණේ නැහැ. අන්තර්ජාලයේ ඔස්සේ මම ලබාගත්ත තොරතුරු, Facebook හරහා ලබාගත්ත තොරතුරු අනුව තමයි මම මේ වීඩියෝ කරේ. ඉතින් ඒ වෙනකොට මට තිබුණ දත්තයි මේ වෙනකොට මම මේ දක්වා හොයාගත්ත තොරතුරුයි එකතු කරලා ඕලන්ට තවත් ලොකු වීඩියෝ එකක් කරන්න පුළුවන් මේ කියලා හිතාගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඕගලන්ට මම කලින් කරපු වීඩියෝ එකක් බලන්න පුළුවන් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඕගලන්ට මේ ටැබ්ලට්ස් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් මේ ටැබ්ලට්ස් වල තියෙන අතුරු ආබාධ ගැන හොඳ සහනාරක දැනගන්න ඕන නම් දිගටම මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉස්සරහින් තියෙන bell icon එක icon එක click කරන්න. එතකොට ඕගලන්ට පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන් මේ වීඩියෝ එක බලන්න. මම මුලින්ම කියන්න ඕනේ මම මේ ටැබ්ලට් එක ගැන වීඩියෝ එකක් කරාට මම ડોක්ටර් කෙනෙක්වත් මේ ටැබ්ලට් ගැන විශේෂඥයෙක්වත් නැත්නම් මේ ටැබ්ලට් කිසිම දෙයක් ප්‍රොමෝට් කරන කෙනෙක්වත් නෙමෙයි. ඉතින් ඒ දේ මුලින්ම කියලා ඉන්නවනේ මොකද සමහර කට්ටිය මම මුලින් දාපු මාසෙම වෙන වීඩියෝ එකට එක එක කමෙන්ට් දාලා තිබුණා දන්නේ නැතුව මේ දේවල් කියන්න එපා කියලා. ඇත්තටම මම මුලින් මාසෙමයිනෝ ටැබ්ලට් එකේ වීඩියෝ එක කරනකොට ගොඩක් තොරතුරු දැනගන්න තිබුණේ නැහැ. ඒතකොට මාසෙමයිනෝ ටැබ්ලට් එක ලංකාවට වුණා ටික කළු ටැබ්ලට් එකක්. ඉතින් ඒක නිසා මම මට ලැබිච්ච තොරතුරු සහ මම හොයාගත්ත තොරතුරු අනුව තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ වෙනකොට ඊට වඩා ලොකු තොරතුරු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. ඒ වගේම තමයි මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ගැන වුණත් ගොඩක් තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේකේ දෙවැනි වීඩියෝ එක කරන්න හිතුවේ. ඇත්තටම කියනවා නම් මේ මාසෙමයිනෝ ටැබ්ලට් එක ගත්තොත් මාසෙමයිනෝ ටැබ්ලට් එකේ ඉස්සරලම ගහලා තියෙනවා මේ බෙවලි කියලා බෙවලි ඉන්ටර්නැෂනල් කියලා. බෙවලි ඉන්ටර්නැෂනල් කියන සමාගමක් තියෙනවා. අපි සර්ච් කරලා බැලුවොත් Google එකේ ගහලා බෙවලි ඉන්ටර්නැෂනල් කියලා බෙවලි ඉන්ටර්නැෂනල් සමාගමක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ සමාගමේ මාසෙමයිනෝ කියන ටැබ්ලට් එකක් ගන්න හැබැයි මේ වගේ ටැබ්ලට් එකක් නෙමෙයි ඒක තියෙන. ඕගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ ගහන්නේ වෙනම ටැබ්ලට් එකක් මේ නඩ ලොකු බොටල් එකගෙන සාමාන්‍ය නෝමල් මේ නෝමල් ඇමයිනෝ ඇසිඩ් ටැබ්ලට් එකක් තමයි ගහන්නේ. ඉතින් ඇයි අපි මේ වගේ මාස් ඇමයිනෝ එකක් ලංකාවට විතරක් ගහනවද නැත්නම් මේ වගේ මාස් ඇමයිනෝ එකක් වෙන වෙන රටවල තියෙනවද කියලා තාම හරි විස්තරයක් හොයාගන්න නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ ටැබ්ලට් එකක් ගන්න කලින් අනිවාර්යෙන් ටැබ්ලට් එකක් ගන්න රට මොකක්ද නැත්නම් ටැබ්ලට් එකේ මව් සමාගමක් තියෙනවද කියලා අනිවාර්යෙන් සර්ච් කරලා බලන්න. ඉතින් මේක ගත්තොත් මේ වගේ ටැබ්ලට් එකක් ගන්න කම්පැනි එක තාම හොයාගන්න නැහැ. ඉතින් මම කියන්නේ දැන් ඔයාලා ඇඳුමක් උනත් ගන්නවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා ඇඳුම ෆිට් ඕන් කරලා බලලා ඒකේ හොඳ නරක හොයලා ඉතින් ඒක Tamanට හරියනවා නම් විතරයි ගන්න. ඉතින් ඒ වගේම තමයි ටැබ්ලට් එකක් ඕගොල්ලෝ ගන්නවා නම් ඊට වඩා 10 ගුණයක් ඕගොල්ලෝ හිතන්න ඕන. මොකද අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ වගේ බෙහෙතක් ගන්නකොට ඒක ඕගොල්ලන්ගේ සෞඛ්‍යයට බලපාන නිසා. මොකද නැත්තම් ඕගොල්ලෝ නොදන්න දේවල් ගන්න ගිහලා අනිවාර්යෙන් ඕගොල්ලෝ අමාරුයි වැටෙන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ ඕගොල්ලෝ ඕනම ටැබ්ලට් එකක් ගන්න. ඉතින් මේක විතරක් නෙමෙයි හැම ජාතියකම ඕනම ජාතියක ටැබ්ලට් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් වෛද්‍ය අනුමැතියක් ගන්න. වෛද්‍ය අනුමැතියක් අනුව එක යූස් කරන එක තමයි හොඳම දේ කියලා මම කියන්නේ. ඉතින් කලින් මම ඕගලන්ට කිව්වා වගේ මේ ටැබ්ලට් එකේ ඇත්තරම තාම හරි කම්පැනි එකක් නැහැ. මේ ටැබ්ලට් එක ගහන හරි කම්පැනි එකක් නැහැ. මේක බෙවලි ඉන්ටර්නැෂනල් කියලා කිව්වට බෙවලි ඉන්ටර්නැෂනල් එක ඇත්තරම මේක ගහන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට ඒකෙන් මේක අතහැරලා දාන්න පුළුවන්. ඉතින් ඇත්තරම මේක ගොඩක් FB page වලින් මේක ලොකු ගන්න දාලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒ වගේම තමයි මේක
ඔකොල්ලෝ මේ ටැබ්ලට් එක යූස් කරන කට්ටිය දැකලා ඇති නැත්නම් මේ ටැබ්ලට් එක විකුණන්න දාලා තියෙන ඇඩ්ස් වල දැකලා ඇති මේ QR කෝඩ් එකක් තියෙනවා මේ අපි තමයි ඔරිජිනල් එක තියෙන්නේ අපි තමයි මේක ලංකාවට ගෙන්න මුලින්ම ගෙන්නපු කට්ටිය එහෙම දාලා තියෙනවා ඉතින් ඇත්තටම මේ QR කෝඩ් එක සර්ච් කරලා ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේ QR කෝඩ් එකේ මේක ඔරිජිනල් සයිට් එකකටවත් මේක මව් සමාගමකටවත් මේක ලින්ක් වෙන්නේ නැහැ. ඉතින් මේ QR කෝඩ් එක සර්ච් කරාම යන්නේ ඒ අදාල් ප්‍රොඩක්ට් එක විකුණන ඒ page එකට හරි ඒ FB page එක තියෙන Google site එකට හරි තමයි යන්නේ. ඒ නැතුව කෙලින්ම මේක මේ මේ මේක ප්‍රධාන සමාගමක් හරහා මේක ලින්ක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට හොයලා බලන්න මේ ටැබ්ලට් මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් නම් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ අනිවාර්යෙන් ඒක අදාළ මව් සමාගමකට තමයි මව් සමාගමකට තමයි ලින්ක් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ ටැබ්ලට් යූස් කරන කලින් ඕගොල්ලෝ දෙතුන් පාරක් හිතන්න ඕනේ. මොකද අනිවාර්යෙන් මේක ඕගොල්ලන්ගේ සෞඛ්‍යයට බලපාන නිසා. අනිත් එක තමයි මේ ටැබ්ලට් එක මට මතකයි මුලින්ම මේ දවස්වල ඇඩ් දාලා තිබුණා රුපියල් 4500 වගේ ගණන් වලට විකුණන්න දාලා තිබුණා. ඉතින් මේ වෙනකොට සාමාන්‍යයෙන් රුපියල් 16200 සමහර වෙලාවට ඊට අඩු ප්‍රමාණවලුත් මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ හිතනවා නම් මේ සතියින් දෙකින් මහත් වෙන බෙහෙතක් එච්චරක්මන්ට මේ ගණන් අඩු වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නම් ඉතින් ඇත්තටම මේ වගේ ගණන් අඩු වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි මෙහෙම ගණන් අඩු කරලා දෙන්නේ? ඉතින් මේ ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලෝ මේ වගේ ටැබ්ලට් යූස් කරද්දී ටැබ්ලට් යූස් කරන කලින් අනිවාර්යෙන් ඒ ක්වොලිටි එක ගැන දෙතුන් පාරක් නෙමෙයි 10 වතාවක් හිතන්න ඕනේ. හරියනම් මම ඔයගලන්ට කියන්නම් මේකේ තියෙන ටැබ්ලට් වර්ග දෙක මොකක්ද කියලා. මේකේ තියෙනවා ලොකු සහ පොඩි ටැබ්ලට්. මම කලින් වීඩියෝ එකේ මේක පෙන්නුවා. ඉතින් මේක කලින් වීඩියෝ එක බලන්න බැරි වෙච්ච කට්ටිය මම පෙන්වන්න. මේකේ තියෙන්නේ පොඩි සහ ලොකු වර්ග දෙකකින් ටැබ්ලට් දෙකක්. ඉතින් මේ ටැබ්ලට් දෙක තමයි ඔයගලන්ට මේ බොන්න කියලා දෙන්නේ. ඇත්තටම මේක වගේ ටැබ්ලට් එකකින් 50 ගන්න ටැබ්ලට් 100ක් තියෙනවා. ඉතින් ටැබ්ලට් 100ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඇත්තටම ඕගොල්ලෝ හිතලා බලන්න සාමාන්‍යයෙන් පැනඩෝල් ප්‍රති 100ක් ඕගොල්ලෝ බොනවා කියලා. එතනකට පැනඩෝල් ප්‍රති 100ක් බුවත් අනිවාර්යෙන් පැනඩෝල් පෙත්තක වුණත් පොඩි හරි අතුරු ආබාධයක් තියෙනවනේ. ඒ ඕගොල්ලෝ ඕගොල්ලෝ බෙහෙත් බොනකොට ඕනම ප්‍රතිජාතික ඕනම ටැබ්ලට් වර්ගයක මොනවාම හරි අතුරු ආබාධයක් තියෙනවා. ඉතින් සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වගේ ටැබ්ලට් එකේ වුණා සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේ මම කලින් දාපු වීඩියෝ එකට ආපු කමෙන්ට්ස් වලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ටැබ්ලට් දෙකේ කොච්චර සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද කියලා. මේක යූස් කරපු කට්ටිය දාලා තිබුණ කමෙන්ට්ස් එක බලුවම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේක කොච්චර සමන්ගේ ශරීරයට බලපාන ටැබ්ලට් එකක්ද කියලා. මම එයින් ඒ කමෙන්ට් වලින් දෙක තුනක් අරගෙන ඔන්න ඔයගොල්ලන්ට මම කිව්වොත් එක්කෙනෙක් මම දැක්ක දාලා තිනවා එයාගේ කොණ්ඩේ යන්න ගත්තා කියලා මේ ටැබ්ලට් යූස් කරනකොට. අනිත් එක තමයි මේ ටැබ්ලට් එක බොන්න පටන් ගන්නකොට නිදිමත ගතිය වැඩි වෙනවා කියලා දාලා තිනවා. තව දාලා තිබුණා මේ ටැබ්ලට් එක පාවිච්චි කරනකොට ඇඟ පුරාම බිබිලි දාන්න ගත්තයි කියලා. ඒ වගේම තමයි තව කට්ටිය දාලා තිබුණා මේ ටැබ්ලට් එක බොන්න පටන් ගන්නකොට කන්න පුළුවන් හොඳට බොනකොට කන්න පුළුවන්. එතකොට මේ ටැබ්ලට් එක නවත්තපු ගමන් කලින් කාපු ප්‍රමාණයවත් කන්න බෑ. අන්න ඒ වගේ දේවල්. ඉතින් මේ වගේ ගොඩක් සයිඩ් ඉෆෙක්ට් තියෙනවා මේ ටැබ්ලට් එකේ. ඒ නිසා තමයි මම මේ පාර දෙවෙනියට මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මම කලින් දාපු වීඩියෝ එකේ එතකොට මේක මේ ටැබ්ලට් එක විකුණන්න දාලා තියෙන පේජ් එක හරි මොකක් හරි සයිට් එක හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලොකු වෙනසක් බලා ගන්න. මොකද මම දාපු වීඩියෝ එකට ගොඩක්ම ඇවිල්ලා තියෙන්නේ නරක කමෙන්ට්ස්. මේකේ තියෙන අතුරු ආබාධ ගැන මේකේ හොඳක් කියලා තියෙන්නේ 100කට 3ක් 4ක් වගේ ප්‍රමාණයක් තමයි. ඉතින් මේකේ අතුරු ආබාධ සෑහෙන දිනවා කියලා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා දිනවා. ඉතින් page එක මේක විකුණන්න දාලා තියෙනවා නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කමෙන්ට්ස් වලට ගිහාම එහෙම මේකේ නරක කමෙන්ට්ස් දාපුවා එකක්වත් හොයා ගන්න නැහැ. නැත්තම් බොහොම අඩුවෙන් තමයි 100ට 1ක් 2ක් වගේ තමයි නරක කමෙන්ට්ස් දාලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඉතින් මේක විකුණන්න තියෙන කට්ටිය කවදාවත් ඒගොල්ලෝ කැමති නැහැ මේක නරක දෙයක් කියලා කියන්න. මොකද ඒගොල්ලෝ ටග් ගාලේ වගේ කමෙන්ට් එකක් දාපුවම ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ page එක අයින් කරන්න කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මම කලින් කරලා තිබ්බ වීඩියෝ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙම මට comments අයින් කරන්න කිසිම ඕනාවක් නැහැ. ඉතින් මම දාපු හැම comment එකක්ම වගේ තියලා තියෙනවා. මොකද එතකොට ඕගොල්ලන්ටම idea එකක් ගන්න පුළුවන් මේක බීපු කට්ටියකින් idea එකක් ගන්න පුළුවන් මේක ගන්න ඉන්න කට්ටිය ගැන. එතකොට මේක B level ලා side effect ආපු කට්ටිය ඒ හැමෝම මේකට කමෙන්ට් කරලා තියෙන නිසා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ටැබ්ලට් එක ගන්නවද නැද්ද කියලා. ඉතින් FB page එක විතරක් සර්ච් කරලා ගන්න ගියෝ
ගොඩක් කට්ටිය මේක අමාරු වෙනවා මේක මොකද මේ ටැබ්ලට් එක ගැන හොඳ දේවල් විතරයි ඒගොල්ලෝ කියලා දෙන්නේ කිසිම නරක දෙයක් කියලා නැහැ ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලෝ දන්නවා ඉතින් FB ගේ ඕන තරම් fake account හදන්න පුළුවන් ඉතින් fake account දෙක තුනකින් comment කරොත් මේ ටැබ්ලට් එක හොඳයි කියලා ඉතින් ඕගොල්ලෝ හිතන්නේ මේ ටැබ්ලට් එක හොඳයි කියලා ඉතින් අන්න ඒ නිසා ඒ වගේ දේවල් රැවටෙන්න එපා ඕගොල්ලෝ මේ වගේ දේවල් ගනිද්දී මම අර කලින් කිව්වා වගේ වතාවක් දෙවතාවක් කියන්නේ අනිවාර්යෙන් 10 පාරක්වත් හිතන්න ඕනේ ඉතින් මේකේ සයිඩ් ඉෆෙක්ට් උනත් හැමෝටම එක විදිහකට බලපාන්නේ මොකද ඔයගොල්ලෝ දන්නවා සප්ලිමන්ට් එකක් කඩේකට ගිහලා ඔයගොල්ලෝ සප්ලිමන්ට් එකක් අරගෙන බිව්වත් ඒක හැමෝටම එක විදිහකට බලපාන්නේ සප්ලිමන්ට් එක කේක් කෙනාගේ බොඩි ටයිප් එක අනුව සප්ලිමන්ට් එක උනත් වැඩ කරන විදිහ වෙනස් ඉතින් මේ මේ ටැබ්ලට් එකක් උනත් ඒ වගේ තමයි ටැබ්ලට් එකේ තියෙන සයිඩ් ඉෆෙක්ට් එක සයිඩ් ඉෆෙක්ට් උනත් එක එක කෙනාට බලපාන විදිහ වෙනස් මේක සමහර කට්ටිය අර කියලා දෙන ඔලුව කැක්කුම හදනවා කියලා ඒකෙන්ට දෙන්නට එක නොවෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙන සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. සමහරකට ඔය ස්කින් වල ප්‍රොබ්ලම්, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හැමේ බිබිලි මතු වෙනවා කියලා තිබ්බ ඒවා. ඒක සමහර වෙලාවට හැම එක්කිනාටම නොවෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙන විදිහක සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ කොහොම නමුත් මේකේ සෑහෙන සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. ඒකෙන් ඕගොල්ලෝ බලන්න හොඳටම මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කලින් වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒගොල්ලෝ මොනවද දාලා තියෙන කමෙන්ට් කියලා. ඉතින් සෑහෙන තිබුණ සයිඩ් ඉෆෙක්ට් ගැන කමෙන්ට් කරලා ඉතින් සමහරවිට මට කියව ගන්න බැරි තරම් ප්‍රමාණයේ දිග කමෙන්ට්ස් දාලා තිබුණා ඒ තරම් ලොකු සයිඩ් ඉෆෙක්ට් පවා තිබිලා තිනවා ඉතින් මට ඇත්තටම මේ හිතුණා මම දෙවෙනි වීඩියෝ එක අනිවාර්යයෙන්ම කරන්න ඕනමයි කියලා ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඉතින් මම කලින් වීඩියෝ එක කරනකොට මට තිබුණ තොරතුරුත් එක්ක මම ඕගලන්ට කිව්වේ නෑ මේක 100%ක් හොඳ ප්‍රොඩක්ට් එකක්වත් 100%ක් නරක ප්‍රොඩක්ට් එකක්වත් මේක ඕගොල්ලෝ ගන්න ඕනේ ගන්න එපා කියලාත් මම ඕගලන්ට කෙලින්ම කිව්වේ නැහැ නමුත් මට ඒ වීඩියෝ එක කරාට පස්සේ මට හම්බු වෙච්ච කමෙන්ට්ස් මට ලැබුණ කමෙන්ට්ස් එක්කත් ඊට පස්සේ මම හොයලා බලපු දේවල් එක්කත් බලුවම මේක ගොඩාක් ලොකු සයිඩ් ඉෆෙක්ට් තියෙන ටැබ්ලට් එකක් නිසා මම කීරත් මේක ගන්න කියලා රෙකමන්ඩ් කරන්න නැහැ කිසිම කෙනෙක්ට ඕගොල්ලෝ දැනට මේක අරගෙන පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මොකද එතකොට ගන්න කෙනෙක් වුණත් අනිවාර්යෙන් ඒගොල්ලෝ විනාශ කරගන්නේ මොකද මේක සයිඩ් ඉෆෙක්ට් තියෙන ටැබ්ලට් එකක් නිසා ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒක ගන්න තියෙන ආසාව අත්හැරගන්නේ මොකද මේ වගේ ටැබ්ලට් එකක් අරගෙන ලෙඩ වෙනවට වඩා තමන් කෑම බීම වලින් ඇඟ මහත් කරගෙන ජිම් එකට ගිහින් ඇඟ මහත් කරගන්න එක ශරීර සෞඛ්‍යයට ගොඩක් හොඳයි. ඉතින් මොකද මේ වගේ අතුරු ආබාධ ගොඩක් තියෙන ටැබ්ලට් එකක් යූස් කරලා ඕගොල්ලෝ අමාරුවේ වැටෙනවට වඩා වෙනත් විදිහ ඕන තරම් තියෙනවා මහත් වෙන්න ඕන නම්. ඉතින් මේ වගේ ටැබ්ලට් මම කියන්නේ යූස් කරන්න එපා. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න කියන්න. යාළුවන්ටත් කියන්න මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ගැන. ඒ වගේම තමයි මේක දැනට ගන්න ඉන්න කට්ටිය ඉන්නවනම් ඒගොල්ලොත් අනිවාර්යෙන්ම මේක ගැන තව හොයලා බලන්න කියන්න. ඉතින් තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ ටැබ්ලට් එක දිගට යූස් කරලා එක දිගට මේ ටැබ්ලට් එක ඩිලිවර් වෙලා සයිඩ් ඉෆෙක්ට්ස් ඇවිල්ලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිලා චෙක් කරාට පස්සේ ගොඩක් විදියට තමන්ගේ ශරීරයට අහිතකර දේවල් අහිතකර බලපෑම් මිච්ච කට්ටිය මේකට ගමන් කරලා තිබුණා කීප දෙනෙක්ම කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට මම කියන්නේ දැන දැනම අමාරුවේ වැටෙන්න යන්න එපා. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මේක යූස් කරන්න ඉන්නවනම් මේක යූස් කරන්න නැතුව කෑම බීම වලින් ඇඟ හදාගන්න ට්‍රයි කරන්න නැත්නම් ජිම් එකකට ගිහින් ඇඟ හදාගන්න ට්‍රයි කරන්න. ඒක ගොඩක් හොඳයි. මොකද මේකෙන් ඇතිවෙන අතුරු ආබාධ ඒවා හොඳ කරගන්න ඕගොල්ලන්ට මේ ටැබ්ලට් එක ගත්තට වඩා 10 ගුණයක විතර වියදමක් යනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මේක බොන්න හිතාගෙන ඉන්නවනම් මම කියන්නේ මේක බොන්න එපා කියලා. ඕගොල්ලන්ගේ යාළුවෙක් හරි ඔයගොල්ලෝ දන්න කියන කෙනෙක් හරි ඉන්නවනම් ඒගොල්ලන්ටත් කියන්න මේක ඒගොල්ලෝ බොන්න හිතාගෙන ඉන්නවනම් මේක ගන්න එපා. ඒ වගේම ඕගොල්ලෝ මේක පාවිච්චි කරපු ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් අහලා බලන්න මේකේ තත්ත්වය කොහොමද කියලා. එතකොට ඕගොල්ලන්ටම අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ටැබ්ලට් එක ගැන. ඉතින් අද අපි මේ කලේ මාසමයිනෝ එකේ දෙවැනි වීඩියෝ එක. මම හිතනවා ඕගොල්ලෝ ගොඩක් ඉස්සර දැනගන්න තියෙන මාසමයිනෝ ටැබ්ලට් එක ගැන සහ මේකේ තියෙන අතුරු ආබාධ ගැන. ඉතින් ගොඩක් ඕගොල්ලෝ කලින් වීඩියෝ එකට කමෙන්ට්ස් දාලා තිබුණා. මම මේ වීඩියෝ එකටත් ඒ වගේම කමෙන්ට්ස් බලාපොරොත්තු වෙනවා මේක යූස් කරන කට්ටියත්. ඒ වගේම මේකට මේ යූස් කරලා ගොඩක් සයිඩ් ඉෆෙක්ට් ආපු කට්ටියම කලින් කමෙන්ට් ඇවිල්ලා තිබුණා. ඒ වගේම තමයි මේක ගන්න ඉන්න කට්ටියට ඕගොල්ලන්ට දැනුවත් වීමක් විදියට මේ වීඩියෝ වල ෂෙයා කරන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මම නොදන්න දෙයක් තියෙනවා මට කියන්න බැරි විචිත දෙයක් තියෙනවා නම්
මේ ටැබ්ලට් එක ගැන ඔයගොල්ලෝ ගොඩක් තව විස්තර දන්නවා නම් ඒවත් පළහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ ඉස්සරහ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයගොල්ලන්ට notification එක නගටම ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.